thank you. මේ වගේ දෙයක් හදුවා කියන්නේ ඉතින් මටත් අල්ලන්න ඕන. මන් දැන කොහේ අරවද කියලා. ආ මම වැඩි ගන්න ඇති කෙනෙක් නෙමෙයි. බලමු දැන් අපේ අම්මා මොකද්ද සිලෙක්ට් කරගන්නේ කියලා. අද අපේ අම්මගේ උපන්දිනේ. ඉතින් මුලින්ම ගිහිල්ලා අම්මට wish කරලෙමු. Happy birthday වේවා. Thank you. කොකිරි වත් ඇදුවද? ඔව් ඔව් කන්නත් මේ බලයි නීති. ආ වේවි. පොඩි ගැල්ල කපලා. අපි නැතුවම කපලානේ කිරිවත්. ඕවනි. කාලා නෙමෙයි බුද්ධ පූජාවට කියලා. ඉතින් වහන පස්සු කරමු. එන්න එන්න වට වෙන්න කට්ටිය. කිරිවත් ගන්න. මේ අර අලුත් අවුරුද්දේ කරන්නේ අර මේ මෙදාකට කඩකට කවන්නේ. ඒක තාත්තා කරන්නේ. අම්මට කරන්න දෙමු. ඉස්සලම් ජූඩි බබාට කවත්. thank you thank you wish කරන්න. ඊළඟ මම ලොකු දුවෙක්. මේ වගේ දුවෙක් හදුවා කියන්නේ ඉතින් වැඩක් නැහැ කියලා. අනිත් එක්ක කවුරුදෝ කවන්නේ. අනිත් මතක් කරගන්න දෙවෙනි දුව. ඒකනේ. යාගේ ෆොටෝ එක. යා මේ වෙලාවේ නිදි ඇති. යා නිදි මේ වෙලාවේ. අපි යාවත් මතක් කරන්නේ. එයා වීඩියෝ කෝල් එකට අරන් කවන්නේ. ඔව්. දැන් නිදි නිදි පාර ගාතේ. ඔව්. ආ මේ අනිත් එක්කෙනා. තුන්වෙනියා. හැම එකරම නැති එක්කෙනා එන්නේ. අයි. කටද්දි පොඩි කටක් දෝනේ. මොන වගේ කටද්ද දෙන්න කැමති? මොකද්ද ඕන? කටේ හැටියට දෙන්න. දෙන ඕන කටක් මම බාර ගන්න. බාර ගන්නද? ඉතින් මේක අපේ අම්මගේ 60 වෙනි උපන්දිනේ ඉතින් ස්පෙෂල් දවසක්නේ. අපි හිතුවා අපේ අම්මට අද දවස ස්පෙෂල් විදිහට සමරන්න දෙන්න. ඉතින් ඒක ස්පෙෂල් කරන්න හදන්නේ පොඩි ගේම් එකක් එක්ක. දැන් අපි මේ ඒ ගේම් එකට ලෑස්ති වෙන්න හදන්නේ. මේක ගානට කපන එක තමයි වැඩේ. අම්මටම දීලා කපවන්න තිබ්බවා. පොඩක් ගානටනේ. ඔව්. එයා දන්නේ නැහැ මොකද්ද කියලා. අද දවස කොහොමද ගත වෙන්නේ කියලා අම්මටම තමයි සිලෙක්ට් කරගන්න තියෙන්නේ. ඉතින් අපි හදන්නේ අම්මට choices කීපයක් දෙන්න. ඉතින් එයා සිලෙක්ට් කරයි එයාගේ දවස කොහොමද ගත වෙන්නේ කියලා. අපි මුලින්ම දෙන්න හදන options ටික බලමු. අපි option දෙනවා. එයින් එකක් අම්ම තෝරනවා. ඒ අනුව දවස ගත වෙනවා. ඔව්. මේ තියෙන්නේ මුලින්ම දෙන්න හදන options තුන. Movie, salon, shopping. අපි බලමු අම්මා මේ options තුනෙන් මොකක් තෝරගනීද කියලා. තෝරගන්න. ඔක්කොම ගන්න. නෑ එකයි එකයි. මොකද්ද මොකද්ද? එකයි ගන්න පුළුවන්. හොඳට හිතලා මතලා ගන්න එක ගන්න. පෙන්නන්න බැද්ද පොඩ්ඩක්. ඉලක් ඉලක්. තුනම හොඳේව තියෙන. මොකද්ද කියලා බලන්නද? ආ ජෝකනි. මටත් අල්ලන්න ඕන. නියමයි මම ආසයි. හොඳම එක තෝරගත්තේ නේද? එහෙනම් ටග් ගාලා කවලා ටග් ගාලා ලෑස්ති වෙන්න. තාත්තත් එක්කද? නෑ අම්මා විතරයි. තාත්තර දෙකක් අල්ලන්න. මේ තාත්තර අනිත් දෙක අල්ලන්න. ඒ දෙක එයා කරන්න ඕන අම්මට. ඒ මේ තෝරගන්න එක තාත්ත අම්මට කරලා දෙන්න ඕන. අම්මෝ. ඒක තීන වරු. නෑ ඒක කියන්නේ. අයියෝ අයියෝ. හරි එහෙනම් ටග් ගාලා කවලා ලෑස්ති වෙන්න. මුළු පවුලම යනවා සැලොන්. වාහන එකයි යනවා ට්‍රිප් එකක්. හැබැයි දැන් මේ නැගලා ආවට අපි දැන් මේ යන්නේ මොන සැලොන් එකටද? එතකොට මොනාද ගිහින් කරගන්න ට්‍රීට්මන්ට්ස් කියලා කිසිම අයිඩියා ගන්න නැහනේ. කාගෙන් දෙව්වේ? අම්මගෙන් අහන්නේ. නෑ නෑ මම මේ හරවා. මට සර්ප්‍රයිස් එකක් ආවා මම යනවා. මන් දැන්නේ කොහේ හරවද කියලා. ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ සැලොන් එකට. අපි ආවේ නැචරල්ස් එකට. නැචරල්ස් බොරලස් තමයි බ්‍රාන්ච් එකට තමයි ආවේ. දැන් සැලොන් එකකට ආවහම ට්‍රීට්මන්ට්ස් ගොඩාරියක් තියෙනවානේ. දැන් අපි අම්මට තියෙන්නේ කරන ට්‍රීට්මන්ට් එක සිලෙක්ට් කරන්න. ඉතින් ඔප්ෂන්ස් අපි තුනක් දීලා තියෙනවා. මට හයියෙන් කෑ ගහන්න විදිහක් නැහැ. අම්මලා පිටිපස්සේ ඉන්නවා. අපි දීලා තියෙනවා හෙයා කලර්, ෆේෂල්, ඊළඟට මැනිකියුර් ඇන්ඩ් පෙඩිකියුර්. අපි බලමු දැන් අපේ අම්මා මොකද්ද සිලෙක්ට් කරගන්නේ කියලා. ඔන්න තව ඔප්ෂන් තුනක්. බැද ගන්නද මේක? අනේ මන් දන්නේ. ආ සිලෙක්ට් කරගෙන තියෙන්නේ මැනිකියුර් ඇන්ඩ් පෙඩිකියුර්. දැන් මේ අම්මා සිලෙක්ට් කරගත්තේ මැනිකියුර් ඇන්ඩ් පෙඩිකියුර් එක. ඉතින් එතකොට කැමති නේල් කලර්ස් දාගන්න ඕනේ. නේ නේ සිලෙක්ට් කරන්න බලන්න. ඔයා ඔයාට කියන එක තමයි මම කැමති. හැබැයි දැන් ඔන්න ඒක සිලෙක්ට් කරාට අපි හිතුව බර්ත්ඩේ එකනේ.
තව එක්ස්ට්‍රා දෙයක් දෙන්න ඕනි කියලා. බෝනස් එකක්. බෝනස් එකක්. ඒ හින්දා මෙනිකියුර් ඇන්ඩ් පෙඩිකියුර් එකට අමතරව අපි දෙනවා ඔයල් ට්‍රීට්මන්ට් එක. ආ, ඒක තමයි. මුලින්ම බෝනස් එක තමයි දෙන්න හදන්නේ. බෝනස් ට්‍රීට්මන්ට්. අපේ අම්මයි කොණ්ඩේ තමයි අප මට ඇවිල්ලා දෙන්නේ. ඇයි? පෙඩි කොණ්ඩේ. ඒ පිට හොඳට මෙන්නා ඔය කාලේ. මේ වරණ මේ එකම. එකම ජොයින්ට් එකම කොණ්ඩේ. ක්‍රේල් ගන්න. නෑද? නෑ ක්‍රේල්. මේකට පොඩ වෙන මොකක් කරන්නේ පොඩ ලස්සන කෙට්ටු. අර වඩ අම්ම කෙට්ටුනේ. මම කෙට්ටු. අර සින්දුව කියලා තියෙන්නේ. දායාදයයි මගේ දෝනිට. අප දෙන්නා දෙන්නගේම තමයි. එහෙම කියලා දායාද දීලා දෙන්නේ කොණ්ඩේ. මේ ලෝක කෑම අල්ලන්නේ කොණ්ඩේ නෙවෙයි. බඩට බඩට ඇඟට කකුල් කොකොඟ ඒවට යන්නේ කෑම ටික. ලොකු කොණ්ඩයක් තියෙනනේ. දැහැන්ට සම්බැදිලා වගේ නිකන් ඉන්නේ. මේ මටත් එහා මුටේ වාඩි වෙන්න හිතුණා ඔජි. වාඩි වෙන්න පුළුවා. මටත් ඔහොම මලන්න කරින් තුණ්ඩුවා. අනිදාගන්න නිදාගන්න අවුලන්නේ නැහැ. ඔබ නින්දක් දාන්න. ඔබ කරනකොට නිදි ගිරන්න පුදුමයි නේ. බලන් ඉඳි මට නිදිමතයි. ඔයිල් ට්‍රීට්මන්ට් එක සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක්ද? මිනිත්තු 35ක් නේ. අම්මගේ ඔයිල් ට්‍රීට්මන්ට් එක කර කර ඉන්න අතරේ අපි ඊළඟට තව ඔප්ෂන්ස් ටිකක් දෙන්න යන්නේ. ඔප්ෂන්ස් දෙකක් ඇත්තටම. මේ තියෙන්නේ දවල් කෑම ගැන. අපිට තියෙනවා හෝම් මේඩ් ලන්ච් නැත්නම් ලන්ච් අවුට්. බලමු අපේ අම්ම මොකක් සිලෙක්ට් කරගනින්ද කියලා. ඊළඟ ඔප්ෂන් එක තියෙනවා මේ. ඊළඟ ඔප්ෂන් එක තියෙනවා. හෝම් මේඩ් ලන්ච් තියෙන්නේ. දැන් ඉතින් මේ බලන්න ඔන්න දුවගේ අතින් හදන කෑමක් කන්න පුළුවන්. මම බැලුවා මොකක්ද කියලා. දැන් කවුද කෑම හදන්නේ? චුට්ටට වාර දෙනවා. දුවලා දෙන්නේ තාත්තයිද? මම ප්‍රාර්ථනා කර කර හිටියේ ඒ තුණ්ඩුව ගැනේවා කියලා. දැන් නෝමල් රෙස්ටුරන්ට් වලට ගිහිල්ලා කනවා. දැන් මේක හදන්න කෑම එකක් රසට. මේකනේ. හදන්නේ ඔය රන්නේ වේ අම්මේ අම්මා කන්නේ. හැම ගෙදරම මේ වගේද? කොච්චර කරන්නේ? ඔය ගෙදර තෝටවයි. ඉස්කෝල යුනිෆෝම් එකක් ගෙනත් දෙන්න. කොණ්ඩේ ගොතලා තියෙන තනි කරලට ස්කූල් යුනිෆෝම් එක ඇඳවන එළියෙන් බෑක් ටු ස්කූල්. මායි තාත්තයි චුට්ටයි දැන් යනවා ගෙදර කෑම හදන්න. ඉතින් බුචීව තියලා යනවා සලෝන් එකේ අම්මගේ තනියට. ඊළඟ වෙඩේ ටෙක් යන්න හදන්නේ තෙල ටික ඔලුවේ තියෙද්දිම. උයන්න බඩු ගන්නවා. බඩු තෝරනවා දැන්. මේ පොතක් නැද්ද එක ඇඟිල්ලේ? ඊතලයක් ගහලා ලියන්න ඕනද නියපොත්ත කියලා? කුචීගෙත් ඒ වගේ. සුලංගිල නියපොත්තක් නැහැ. ඒවත් අර දායාද වලින් ගියපුවා. බඩු අරන් ආවා. දැන් උයන වැඩේ පටන් ගන්න තියෙන්නේ. තාත්තා මෙතන චිකන් එක හදන්න ලෑස්ති. ඊළඟට සුට්ට මෙතන අස්පස් කරනවා. ඊළඟට බත් එක ගහන්න තියෙනවා. ඒ ටික මෙගෙන අහුවරු ටිකක් තියෙනවා. දැන් ටක් ගාලා හදමු. දැන් ඔක්කල් ඉවරනාට පස්සේ තමන්ගේ කකුලද කියලා හොයාගන්න බෑ. වෙන කාගේ හරි කකුලක් වගේ. චිකන් එක හදන්න හදන්නේ ආයි සුපිරියට. හැමදාම අපිට උයලා දෙන්න කියන සයිස් එකට හදන්නේ. කිරිද? ඈ කිරි කෑවද? කියා. හිනාවුනේ නේ කවුලන්නේ. හිනාවුනාට ඉතින් වෙනම අය කරන්නේ. ඔයාට ඔහම කිරි කට්ටිය හම් වෙනවා සාමාන්‍ය. hina වෙන්නේ නැති අය වුණත් hinasන්න පුළුවන් ඕක් කරලා නේ. මේක මෙයාගේ අතේ තමයි යන්නේ ඉන්නේ අපි වල. අතේ කෙලින්ම සුපර් වේඩියෝ සෙට් එකක් බස්සලා තියෙන්නේ ලන්ච් එකට.
පේනවනේ. එහෙන් තලනවා, මෙහෙන් කපනවා. කකුල් දෙකට මොකද දැනෙන්නේද? සනීපයි ඇත්තට. ඇවිදින් හිතෙන්නේ නැද්ද දැන්? කකුල් දෙකේ. නෑ නෑ තියාගෙන ඉන්නවා හිතෙන්නේ. අම්බලේ මෙහෙම තියාගෙන ඉන්නවා. අපරාධ විවින්තියන හිතෙන්නේ නෑ නේ. අම්බලේ මෙහෙම තියාගෙන උඩි. ගෙදරට ගියා. මෙතන වින්ද පුළුවන් නම් අන්න හරි. නැද්ද? එදෙන්ට වෙලා. ඔව් මනේ. ළඟට කන්න බොන්නත් කොහොම වෙලා? ෆෝන් එක ඔබ වින්ද. දැන් යනවා කරවින්ච රම්පේ. අරන් එන්න. මෙහෙම වත්තේම තියෙන හින්දා ටුට්ටුක් ගාලා කපා ගන්න තමයි තියෙන්නේ. අද දවසේම තියෙන තෝරගන්න ඔප්ෂන් නේ. ඔච්චර දෙනවද? දැන් මේ ඔප්ෂන් දෙන්නේ අපි නෙවෙයි. මේ ඔප්ෂන් එක දෙන්නේ නැචරල්ස් එකේ. දෙකම පස්සමයි. එක කපුලකට එකක් ගන්න, එක කපුලකට දෙකක් ගන්න. ආ, ඇස් කියා ගන්න දැන් එහෙනම්. අයියෝ. මාන පරිස්සම් දෙන්නේ වේගයෝ. ටක් ගාලා එකට ඇඟිල්ල තියන්න. ඔය තියෙන්නේ. ආ, මෙතන මෙතන වහලට ගේන්න. ආ, ඔය දෙකෙන් එකක් තෝරන්න, එකක් තෝරන්න. මොකද්ද? ඔය දෙකෙන් එකක් තෝරගන්න ටක් ගාලා. ඕක. ආ. ඔබ ගන්න. සලාඩ් පරිමේක. දැන් සලාඩ් එක හදන්න රෙඩි වෙන්නේ. පරිප්පු එක තැම්බෙන්න තිබ්බා. ඊළඟට චිකන් එක තාත්තා ෆුල් බර කරට අරන් කරනවා. මේ අපි සලාඩ් එකත් හදලා තියෙනවා. එතකොට ලේසියිනේ. ආ, ඒ තෝරගත්ත පාට හොඳයි. ඔව්. හොඳයිනේ තේරීම. මේක ලස්සනයි. ඒ ඇඟිල්ලට නම් ගාන දෙන්නේ නැහැ. එකකෙන්ද තිබ්බතද මං හිතන්නේ. ඒක පෙන්නන්න එපා ඉතින්. එක කැඳි පෙන්නන්න එපා. ඒකනේ මල් ලඟින් බලන්නකෝ. එහෙම නැත්නම් පේන්නේ නැහැ නේ පොත්ත. අන්වීක්ෂයක් වල නියපොත බලන්න. මොකද බලන්නේ? නෑ බලන් ඉතියා. කකුල් දෙකේම පුරුදු නෑ වගේද? අමතක කළා දාලා යන්න එපා. මගේ කකුල් දෙක නෙමෙයි කියලා. අරන් ආපු කකුල් දෙක නෙමෙයි. වෙන කකුල් දෙකක් අරන් යන්නේ. මේ මෙහෙමනේ මාස 3 වල සැරයක්. මාස්ටර් වලට සරයක් උපන්දිනේ නැහැ නේ. ඒකනේ හරි වැරදි. උපන්දිනේ නේ අවුරුදු සරයක් යන්නේ. අපි මාස්ටර් වලට සරයක් ගමු උපන්දිනේ. ගුරුසු ගුරුණු ඔක්කොම දැ. ගුරුසු ගුරුණු. ගම් ගුරු. මේ චිකන් එක හොඳට පෑ භාගයක් විතර සීසන් කරලා තමයි හැදෙන්නේ. ආ, ඒක ලස්සනයි නේ. මොකද මේ පාට දුමුරුද? අනේ මන්ද නිකන් අමුතු පාටක්. බ්‍රවුන් එකක් නේ. දුමුරු නීති බඩ බ්‍රවුන්. අම්මෝ දැන් නම් සුවඳ වෙනවා මාරු විදිහට. අවසාන අදියර යන්නේ දැන්. කොණ්ඩේසරල ඉවරනාට පස්සේ සැලොන් එකේ වැඩට ඉවරයි. දැන් අපි ඉන්නේ අවසාන අදියරේ පප්පඩම් බැදීම. ඒක එන්නට මේ දෙක අපිමු. ඒක ඇතුළේ වත්පුර වල හන්න පුළුවන්. මොකද දැන් හිතෙන්නේ? කොහොමද? දැන් වෙනස් ඈ? ඒකනේ. ලස්සන වෙනවද? සැබෑ වෙනසක්. බලන්නකෝ ලස්සන. දැන් 60ක් කියන්න බෑ. ඕ කෙලින්ම 20ට බැස්සා. කියලා වැඩක් නෑ. 40ක් මඩු වෙලා තියෙන්නේ. අඳුරන්න පුළුවන්ද බලන්න? ආපු එක නෙමෙයිනේ. ඒක තමයි. ආපු එක නෙමෙයි. වාගේ වැඩේ පරිදීන. හැඩ වෙච්ච ළමිස් එනවා දැන්. දවල්ට කන්න. මොනවා හදලා දන්නේ නැහැ දවල්ට. කොහොනද ගාපු කලර්ස්? මේකනේ. ඒක හොඳයි නේ. ආ හොඳයි හොඳයි හොඳයි. කකුලෙත් වෙන්නේ. කකුල් එහෙම තියෙනවා කියලා දැනෙන්නේ දැන්ලු. ඔව්. ඉතින් හරි නේ. ඔබ නේ. ඔබ ලොකු දෙයක් නැහැ ඉතින්. ඒ වුණාට කෙනෙක් ගෙනල්ලා ඉුවේ අපි නැත්තම් ඔක අනිත් දවසේ ඔක වෙනවා. මේක අනිත් දවසේ හැමදාම වැරදි මට. ඉන්නේ හැමදාම. අනේ. ගොඩාක්. අපේ මෙනු එකේ තියෙන්නේ මික්ස් සලාඩ් එකයි. චිකන් එකයි, පරිප්පුයි, පප්පඩනුයි. ඒවත් එක කන්න. බතුයි. ඉතින් අපි බලන්න කොහොමද හදන්න කවුරු. බෙදාගෙන ඉඳ ගන්න. බෙදාගෙන කවවලු. මණ්ඩන් කියන. රසයිද? රසයි. මම උයනවා වගේමයි. ඒ කියන්නේ අම්ම වෙනව රසයි කියන කියන්නේ දැන්. නෑ. දැන් මම කනකොට මම උයනේ මේකයි මම එහෙම කිව්වේ. දායාද වලට ගිහිල්ලා ඒවත් නෑ ඇත්තමයි චිකන් එක කුලිය තාත්තයි නෑ නෑ මම දන්නේ නෑ කහදන්නේ කෙනෙක් ගෙන්නල මගේ ඇසි ආ මම නැත්තවක දිගට හරහට හදන්නේ නෑ නෑ කාත්‍රි වණිසලම් රහයි මටම බඩගින්න ආවේ රස නම් කියන්න ආය දෙන්නේ නෑ ගින් බෙදාගන්න ඕලි මොකේ ආ මෑ වැලිය කන්න ඇති කෙනෙක් නෙවේ ඇයි සලාද කන්න ඕ මේ කොණ්ඩේ වෙන්න පොඩ්ඩක් වෙවෙන්න තව ඇස් පේන්න ඕ
වඩ පපඩයකට පුරවන්නද මම එහෙම තමයි පපඩම් බදගත්තේ දෙකක් ආව හොඳට බෝල වගේ නෑ මම ඒකකට පුරවලා දාන්න යනවා පපඩම් එක පිටින්ම කන්න මේ ඇවිල්ලා රසයිද නියමයි ඊළඟට අම්මට තෝරගන්න තියෙන ඩිනර් එක. දැන් ලන්ච් එකට අපි ගෙදර හදාගෙන කෑම කෑවනේ. ඒ හින්දා ඩිනර් අවුට් එකක් යන්න හිතුවා. දැන් අපිට රෙස්ටරන්ට්ස් තුනක් තියෙනවා. අපි බලමු අම්මා මොකක් තෝරගනීද කියලා. ඔන්න ඊළඟට තෝරගන්න තියෙන්නේ. දැන් මොකක්ද? මෙතනින් තමයි ඉරනම තීරණය වෙන්නේ මෙතනින් එහාට. අගේ ඉරනම දෙන්නේ නැහැ. මෙතනින් එහාට තුනේම නැද්ද? ඉරනම තීරණය වෙන්නේ මෙතනින්. 1 2 3 තුනේම නැහැ. හැම තිස්සෙම එක සිලෙක්ෂන් එකක් තියෙන්නේ. මේක ගන්නද එපාද මේක ගන්නද එපාද දන්නේ ඒක අපි දන්නේ එකක් ඇදලා ගන්න ශනිකව ඒක වගේ ගත්තේ හරි බලන්න මං හිතේ ගිහිල්ලා නෑ මේක එහෙනම් අද යන ලෑන්ඩ් ඔෆ් කිංග්ස් කාලා තියෙනවා ගිහින් කාලා නෑ අද එහෙනම් ගිහින් කමු ඔන්න අපි ඩිනර් එක ගන්න රෙස්ටරන්ට් එකට ඇවිල්ලා තියෙන්නේ මෙතන ඩිනර් එකට තෝරගන්න කෑම මොකක්ද කියලා ගේම් එකෙන්ම තමයි කරන්න තියෙන්නේ හැබැයි මොකක් තෝරගත්තත් unlimited කන්න පුළුවන් වෙන තියෙන ඔප්ෂන්ස් දෙක අපි බලමු මොකක් තෝරගනීද කියලා ඉරනම තීරණය වෙනවා රෑ කෑමෙන් හරි ආවේ unlimited fried rice fried rice කන්න පුළුවන් unlimited ඔව් එතකොට හැබැයි මේක ඔක්කොටම අල්ලන්න පුළුවන්නේ ආව් chance එක දෙමුනේ උදේ ඉඳන් හිටියනේ වැඩි පවුනේ පවුනේ කට්ටිය ඒත් unlimited fried rice wife ගිය මගම යනවා husband ඔතන මම change කරලා දෙන්න ඕනේ මොකද්ද? ඒත් fried rice. ඒත් fried rice ද? එහෙනම් අපි දෙන කොතු දෙකක් අම්ම. අපි කොතු ගමු. අපි තෝරන්න ඕනේ නැහැ. අපි දෙන කොතු දෙකක් ගමු. ඉතින් ඉවරනේ කතාව. ඔන්න කෑම ටික ඇවිල්ලා තියෙන්නේ. මෙයාලගේ fried rice ඊළඟට මට කොතු. ප්ලේට් කීයක් කන්න බලාපොරොත්තු වෙනවද? කාලිවිල්ල කියන්නේ නේද? එනික මට කියන්නේ. කීයක් අයි කියලා හිතනවද? එක පන්නන්න try කරන්න. කීයක් කනවද? මේක ඉතර. ආ, යා වැඩිය කන්නේ නැහැ නේ. එඩා එච්චයි. මන්න මේ වල හව එකක් කොහමරි කන්න ඉන්නේ. ඩිනර් එක අරන් ඉවරයි කට්ටියම කෙලින්ම unlimited කාලා තියෙන්නේ. කොත්තුයි ෆ්‍රයිඩ් රයිස්. දැන් බර්ත්ඩේ එක නේ අම්මගේ. ඒ හින්දා ඉතින් බර්ත්ඩේ එකක් වුණාම අනිවාර්යයෙන්ම කේක් එකක් කපන්න බෑ. කොහේදද කේක් එකක් කපන්නේ? රජින වගේ වාඩි වෙලා ඉන්න. කවුද දැන් පවන් සලන්නේ? මම යාර තමයි පවන් සලන්නේ. මගේ අද කේක් එක. මම මේකෙන් කපන්න. ඔව්, ඕකෙන් කපුවා නම් හරි කේක් එක. ඔයි පොඩි පොඩි පිහිය ඕනේ නැහැ. හැබැයි ඉතින් කේක් එක කැපුවොත් එම කඩුවෙන් එකපාරයි කේක් එකම කඩුවේ කේක් එක කඩුවේ කඩුව ලෙවකන්න තමයි වෙන්නේ යුද්ධෙර නැති කඩුව කේක් කපන දෙයක් අහලා තියෙන අන්න ඒකයි මේ කවුරු හරි ඔහොම පහත් වෙලා පිට උඩින් කේක් එක තියාගන්න Happy birthday dear amma Happy birthday අන්න තම අම්ම කෑවා. අම මේ බලන් ඉන්නවා අර. දැන් පළවෙනි කඩ කවනකම්. සිංහාසන අස්සේ රිංගගෙන කන්න වෙලා තියෙන්නේ. ඒ කපටි කමට කලින් කිව්වේ නැත්තේ. මම අනිත් හැමෝම යන පාට වඩා වෙනස් පාර්කණ යන්නේ. ඒක නිසා මේ ගැලත් මම මරන් කරනවා. ඕනේ වැඩි. මේක කොතන යනවා? ඕ බෑ. කපිට කොනේ. අද දවසේ වැඩ කටයුතු ඔක්කොම වගේ ඉවරයි. තව එකම එකක් තියෙනවා. ඒ තමයි මේක. ඔන්න ඔප්ෂන්ස් දෙක තියෙනවා. දැන් අපි බලමු මේ දෙකෙන් මොකද්ද තෝරගන්නේ කියලා. ඊළඟ ඉරනම මොකක් වෙයිද? ඒක දන්නේ නැහැ ඉතින්. තෝරගන්නේ කනුව තමයි. අනේ ගන්න. අරන් ඉවරයි. මොකක් තියෙන්නේ? එක තෑග්ගක්. බලන්න මිස් වෙච් එක. ඒ මොකක්ද? බලන්න. තෑගි සෙට් එක. අයියෝ අපරාදේ.
තෑගි සෙට් එකක් ගන්න තිබ්බ chance එක නැති වුණා. දැන් ඉතින් එක තෑග්ගයි හම්බෙන්නේ. මොකද කරන්නේ? කවන්නේ. එක තෑග්ගෙන් සැරසෙමුනේ. ඔව්. ලද දෙයින් සතුරු වෙමු. ලද දෙයින් සතුරු. ඒවනම් පොඩි දුකක් පේනවා අපිට. නෑ නෑ. චූටිවත්. නෑ දැන් උදේ ඉඳන්ම කියන්නේ. පිච්චි කිතරවත් දුකක් නෑ. නෑ නෑ. පොඩ්ඩක් වත්. අද දවස සතුටේ. අද දවස ගොඩාක් සතුටේ. තෑග්ග අම්මට පේන්නේ නැති වෙන්න මෙන්න මේක අස්සේ දාලා තමයි අරගෙන ආවේ. නැත්තම් වාහනේ ඉදදී පේනවනේ නිකමඩ හරි පිටිපස්ස හරි ඉස්සරහා හරි බැලුවොත්. හරි හතරේ. මේක මේ සැවුමගෙන් වද. අපි සැවුමගෙන් රටේ ඉන්න ළඟින් ඇතුළුව. සැවුමිනා. අනේ thank you. උඹදී මොනවද දුන්නේ? හරි බලයි මම දැක්කේ. ඔකේ ගෙස් කරා. හෑන්ඩ් බෑග්. ඉතින් මේ කමන්න නැත්ද? කමන්න නැති ආයෙ පැක් කරන්නේ නැණි යෝගින්. කරින්නේ හරිනේ. මං කිව්වා. ඕක තමයි එක තෑග්ග. ඔව්. අනිත් එකේ තිබ්බ තෑග්ග සෙට් එකක් කියලානේ. ඔව්. එක තෑග්ගක් තෝරගත්තත් අපේ ගානේ අපි දුන්න තෑග්ග සෙට් එකම. ඔව් වෙන්නන්නේ නෙදින්නේ. ආ. ඔය එකක්. ඔය වගේ තව තියෙනවා. තව එකේකව තියෙනවා කැතුලේ. ඊදර ගිහිල්ලා බලන්නන්නේ. අන්තිම එකේදී මොකක් තෝරගත්තත් ඉතින් තෑගි සෙට් එකක් හම්බුණා වුණා. හරි එන්නම් කියලා වැඩ නැහැ. එන්නම් පවුනේ. හිතරින් දන්න ඕනේ නැහැ නේ. ආස තව එකක්. ගොඩක් තියෙනවා. හරි එහෙනම් ගෝරේට තෑගි සෙට් එක. Thank you. අද දවස ගත වෙන්නේ කොහොමද කියන එක තීරණය කරේ ඔන්න අම්මා. අම්මම තමයි තෝරගත්තේ. අම්මම තමයි තීරණය කරේ අද දවසේ ඉරණම. ඒ ඉරණම ගැන මොකද හිතෙන්නේ? හරිම සතුටුයි. ලැබිච්ච ඉරණම හොඳයිද? අයන් ත්‍රෝන් එකත් කඩන් වැටෙන්නේ අද තමයි. මේ පවුලක බර. රටක බර දරනට වඩා අමාරුයි පවුලක දරන බර දරන එක. දර බර. දර බරන එක.